සෝන් තරේ ෂවීම පිළිබඳවමින් කුමන වගන්තිය සත්‍යය වේද. පළවැනි වගන්තිය ඕසෝන් සම ලෝර ෆලෝ කාබන් රිජුවම ප්‍රතික්‍රියා කර ඔසොන් ස්තරේක්ෂය කරයි අපි සිද්ධන් තිගන ගන්නවෙලා දිගන ගත්තා ලෝරෝ ලෝරෝ කාබන් වලි කලෝරීන් මුක්තකන්න හැදිල එක් ලෝරීන් මුක්තකන්න තමයි ඕසෝන් සමඟ ප්‍රතික්‍රියා කරන්නේ එනිසා පළවෙනි වගන්තිය අසත්්‍යයයි. දෙවැනි වගන්තිය පෘතුවිී පෘෂ්ටය තට අයියාර් කරණ පතිත වීම ඕසෝන් ස්තරේ ශේවීම මගින් දිරිගන්නේ ප්‍රශ්යක් තිය ව ්‍ර්න පත්‍රය ංහල මාධ්‍යිය. අයියාගය ඉන්ෆාරේ අදෝහරක්ත කිරණ. දෙවැනි වගන්තය පෘතිව පෘෂ්ටය මතට අදෝහරක්ත කිරණ පතිතවීම ඕසෝන්ස් තරේ ශේවීම මගින් දිරිගැන්ව. පෘති පෘෂ්ටයට අධෝරක්ත කිරණ පැිණීම සම්බන්ධයෙන් ඕසෝන්ස් තරේ දායකත්වයක් නැහ. අඩු කිරීමක් වැඩි කිරීමක් නැහැ. නිසා දෙවැනි වගන්තිය අසත්‍යය. ිග ඕසෝන්ස් තරේශයවීම සඳ හයිඩ්රෝෆලෝරෝ කාබන දායක වී. හයිඩ්‍රෝෆලෝරෝ කාබනවල තියෙන්නේ හයිරිජන් පරමාණු ෆලෝරීන් පරමාණු කාබන් පරමමා එතොට හයිඩ්රෝ ලෝරෝ කාබනවලින් කලෝරීන් මුක්තකන්න හැදේ නැහැ. එනිසා හයිඩෝෆලෝරෝ කාබන ඕසෝන් ස්තරේශයවීමට දායක වෙන්නෙ නැහැ. තුංගනිි වගන්ති කිය වෙන්නේ ඕසෝන්ස් තරේ ශයවීම සඳ හයිඩ්‍රෝෆලෝරෝ කාබන දායක වේ කියල තුංගනි ව ගන්තිය අසත්තියයි. අතරනි වගන්තිය පාරජම්බූල කිරන ඇතිවිට ඕසොන්ස්තරේ පවතින ඕස්ෝන් සොභාවිකව වියෝජනයට භාජනෙවෙයි. අතන වගන්ති සත්‍යයයි පාරම්බූල කිරනවලින් ඕසෝන් ඕ2 බවට ස්භාවිකව ියෝජනය වෙනවා ඒ වගේම ඕ2ඕ3 බවටත් පාර්ජම්බූල කිරණ මගින් පත්වෙනවා. ඒ ක්‍රියාවලිය අනවර දවස්ථාවේ පවතින නිසා ස්වභවිකතත්ව තියන කොට ඕසොන් ස්ථරය නියතව පවතිනවා. ඩ නිරදි වචනේ ඕසෝන් සාන්ද්‍රණය නියතව පවතිනව කියන එක.හතරිනි වගන්තිය සත්ත්‍යය කියිලා පිණ නිගමන කරන්න පුළුව අප ගණගන තියෙන සිද්ධාන්තවල අනු. එනිසා ප්‍රශ්න නිවැරදි පිරිිතුර අන්හතර. පස්මිනි වගන්තිය සියල්ලෝ මුක්ත කන්න මගින් පමණක් ඕසෝන් තරේශයවීම සිදුවේ අපි සිද්ධාන් තිගෙන ගන්නවෙලා දිගනගන තියෙන්නේ ඕසෝන් ස්තරේ ශේවීමට ලෝරීන් මුක්තකන්න දායක වෙනවා කියලා. එනිසා පස්වනි වගන්තිය අසත්්‍යයගෙල් නිිගමන කරන්න පුළුවු.